හෙලෝ වෙස්සල් ෆිෂර්මන් කොහොමද හැමෝටම ඉතින් ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මුහුදු මාළු සුරතල් මසුන් ලෙස ගෙදර ටැංකිය වල ඇති කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි ආව මීගමුවට. මීගමුවේ මැරින් ෆිෂ් නිගම්බෝ කියන ආයතනයේ සමිත්තා හම්බෙන්න. ඉතින් අපි සමිත්තාෙන් අහලා බලමු මුහුදු මාළු ගෙදර ඇති කරන්න පුළුවන්ද බැරිද මේ ඇති කරනවා කොහොමද ඇති කරන්නේ වගේ දේවල්. අය උනාද මෙන්නේ මෙතන. මේ මාළු කොහොමද කොහොමද අල්ලන්නේ? එක්ස්පෝර්ට් කරන කට්ටියට දෙනවා මෙයා රුපියල් 600කට වගේ තමයි. 600කට තමයි නේ. එයාගේ සයිස් එකකින් සයිස් එක රැදි. දැන් මේ අර එයාගේම චූටි එකෙක් තමයි අතන ඉන්නේ. අර ගලස්සිට කියනවා. අර ඉන්නේ එයාගේම පොඩි එකෙක්. අර අර අතන ඉන්නේ කියලා නේ. කොරල් පහල ඉන්නේ. සයිස් එකකින් සයිස් එක රැදි. මේ ගල්මලුත් ඔගොල්ලෝ මේ දෙනවා ආ මේ ඉස්සෙක් ඉන්නවා ඔව් ඉස්සෙක් ඉන්නවා ඒගොල්ලෝ ඔගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා නේ ඔව් හරි 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 සමහර ගෝලේ කොච්චර දවස් නම් මේ කරනවද මේක අපි දැන් අවුරුදු 10කටත් එනේ අවුරුදු 10කටත් වැඩි නේ ඔගොල්ලෝ ඉතින් මම දැන් මේකම මේව කරන්නේ නේ අපි තමයි මේ බාලු අල්ලන්නේ මේකම නේ ලොකු මාළු පොඩි වෙනකොට ඇටැක් කරනවා
පිටරට එක්ස්පෝට් කරලා ඒගොල්ලොත් මේ වගේ ටැංකි ෆෝම් කරලා තමයි හදන්නේ නේ මේ වගේ ෂෝට් ටයිම් සඳහා කියලා ලස්සනට අපි ෆ්‍රෙෂ් වෝටර් එක කරනවා වගේ ඇති කරන්නේ මේ මානකවනේ දැන් ගොඩක් ලංකාවෙත් හදනවා මොකද මේ වල මෙයාලාට දෙන්න පුළුවන් මෙඩිසින් මේ ඔක්කොම මේ සප්ලිමන්ට් ඔක්කොම තියෙනවානේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ මේවට බේත් දාන්නත් ඕනද ඔව් බේත් දාන්න ඕන ඒ කියන්නේ මේක මෙයාලාට තියෙනවා දැන් ඔයගොල්ලෝ අල්ල ලියවල සාමාන්‍ය කොහොමද ඒ කියන්නේ අල්ල අදම අල්ල අදම දෙනවද නැත්නම් මේ ටැංකිය වල තියලා ඉන ඉල්ලුම විදිහට දෙනවද නැත්නම් මොකද මේක අපි මේ ස්ටොක් කරන්න යන්නේ ඇක්වාරියම්ස් වල දාලා ඔක්කොම ස්ටොක් එක මම මේක ගහලා දෙන්නේ නිකන් මේ මම රීටේල් දෙන්න මේ එනයිට අපි මේ ඇක්වාරියම්ස් පිටරටන්න වෙනම දැන් තියෙනවා ආ ඒවල තමයි වෙනම ස්ටොක් කරගන්නේ මම ඒක ස්ලග්ලයි මේ මාළුවෙද ඔව් මේක ඔව් මේ ස්ලග්ල జాතිය ස්ලග් කියන්නේ මේ මේ මේක මොකද්ද මේ සීස් ලක් කියලා මේ කියන්නේ මුදේ ඉන්න මේ අර නිකන් ගොල් ගොල් වෙල්ල වගේ ඉන්නේ මේ වගේ જાති අස්ලක් ආ දෙයා තමයි යා තමයි මේ වටේ ඇල්ගි ටික ක්ලීන් කරගෙන යනවා ආ ටැංකි සුදු වගේ ඔව් හරි හරි අතවත් එකක් ඉන්නවද ඔව් ඒක જાතිය ඉන්නවා මේ අර මේ ටැංකිය නේ ටැංකිය නේ මේ මේ ඔව් මේකට ටැංකිය එකක් නේ ඔක්කේ ටැංකිය ඔක්කේ ෆැක්ටර් තමයි අපි මේ හරි ටැංකිය ආ මේකේ ඔක්කේ නේ පැක් මේ වල තමයි ඔකල යවන්නේ මේක ආලේ ඉන්නේ මෙඩිකල් ඔක්සිජන් අපි යමු පෙන්නන මේ 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 වුණාද මේ මේ ඔක්සිජන් සිලින්ඩර් මේ ඔක්සිජන් සිලින්ඩර් නේ මේක තමයි අපි මේ අයිමේ අතුපාඩ මේ මේ බලලා තියෙන එක මේ ඔක්කොම අපේ මේ ඩයිවර්ස් ලා ඉන්නෝනේ ගොඩක් ඒ කියන්නේ හත් දෙනෙක් අත දෙනෙක් ඒක එක ඇදිදී මෙයාගේම කියලා කලේ එකක් ආ දැන් අතෝ මේ ස්ටේෂන් එකක් නැහැ නේ මේ ඔක්සිජන් ටැංකිය සාමාන්‍ය කොච්චරක් තියනවද ඒක කිලෝ ගන්න විදිහට දැන් දැන් අපි මේකට පාර 200 මේකට පාර 200ක් ගන්නවා ආ මේ ප්‍රෙෂර් එක මේ මේක මොකද ඒක මේ කම්පෝසර් එක ඔබෙන් තමයි අපි මේ මේ ඔක්සිජන් එක කියන්නේ මේක ෆිල්ටර් කරා. මේකෙන් තමයි ඔක්සිජන් මේක ෆිල්ටර් කරන්නේ. මේ ආදි ගොඩකින් මේක මේක ටැංකියද මේක ෆිල්ටර්නේ. මේක මේ මේක පොදුම කම්පෝසර් ආවන් වෙනෝනේ වා. මේක පොඩක් පාන අපේ පාන මැෂින් එක. මේකේ මැෂින් එකේ මැෂින් එකට මේ ප්‍රෙෂර් එක වෙනස් එදේ බෝට් වල ගිහිල්ලා ඔව් ඇඟිමඩත් එකේ ගිහිල්ලා ආ දැන් බෝට් වල ඉන්නම එකේයි දෙන්න අයියා ආ දෙන්නයි දැන්නේ සර වෙනම ගියානේ නේද දෙන්නේ කියන්නේ තියෙන එකම ශා කරගත්තා ඔව් මේ 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 තුන ගොල්ලොද මේ හතරම ගොල්ලොද ඔව් මේ ඔයගොල්ලෝ බෝට් අතරේ නේ මේ නම් එන පිටිපස්සේ ඩැගුල් එකේ තමයි ඉදුවාලා අපි කරා ඔව් ඔය නාලා ඊටපස්සේ හරියට මේ තමයි අද රස්සාවට යන්නේ නැහැ නේ මේ මේ රස්සාවට යන්නේ මේ අපේ අමතර රස්සාවට යන්නේ නැහැ නේ ඊව රස්සාවට නෑ මොන ආරම්භ දෙකින් නෑ සාතක කරා මේකේ ඔක්සිජන් එකේ තමයි මොනවා යන්නේ ආ මේවට සීසන් උත් තියනවද ඔව් ඒ කියන්නේ මොනවා සීසන් එක සාමාන්‍ය කවදද කවදද සීසන් එක මේ කියන්නේ මාස හතක් වගේ තමයි මේ මයින් ටයිමින් කරන්නේ මාස හතරේ ඔක්සිජන් එක යන්න ගන්න පුළුවන් සරයි කැමරට දුන්නා ඒකයි ලංකාවේ අපිට මේ ආව රෙක්සි වලින් තියෙන්නේ. කවුද මේ මෙයාද? දැන් මේ ඉන්නේ මේ පර්පල් ටැංකියේ ඉන්නේ.
මේ මේ නිල් පාට එක්ක නේද? නෑ නෑ ඉන්නේ පොඩක් ඉන්නේ. අර ඉන්නේ අර ගම් පාට එක්ක නේ. ගහ පාට දැක්කදී. යාලා කන්නේ ඔය ඇල්ගී තමයි ඔය ගල් වල බැඳෙන. ඒ ඇල්ගීස් තමයි ටැංක් ලා කන්නේ. අනිවාර්යයෙන්ම මැරින් ටැංක් එකක් තියනවා නම් ටැංක් කෙනෙක් ඒ යාලගේ කයින්ද ඒ යාලගේ වර්ගේ ටැංක් මේ ටැංක් කෙනෙක් ගන්නම ඕන. එයාලගේම ඒ ෆැමිලි එකේ මේකනේ තමයි ඔය බ්ලූ සර්ජන්. බ්ලූ සර්ජන් කියන්නේ අරින්නේ මේ පවුඩර් බ්ලූ කියන්නේ එයා තමයි. ඔය දීපා තාපාරුද වර්ලදී. ආ හරි හරි හරි. එයාලගේම ෆැමිලි එකේ කට්ටිය තමයි. ඒගොල්ලෝ පොඩ ඇංගිල ඉන්නවා කනේ ඒගොල්ලෝ. එයාලා ඇංගිල එකේ කැමති කට්ටිය වගේ නේ. එයා සාමාන්‍ය කොච්චර ලොකු නෝදද? මේ පාඩේ කියන. සාපාරෝ. එයා එයා ඔල්රෙඩි තව අංගලක් එක කීතර ලැබු වෙනා ඉතින් මේ ටැංකියේ අනුව තමයි. මේ 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 මෙයා කවුද මේ 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 අලු පාටයි පොදු පාටයි ඔය මේ ක්ලවුන් ෆිෂ්. ඔය නීමෝ කියන්නේ. මේ එයාද? ඔව් එයාලාගේ කියනවා. ඔව් මේ නීමෝලා ගොඩක් ලංකාවේ ඉන්න ඕන තරම ගන්න. ඒගොල්ලෝ සාමාන්‍ය ඔයගොල්ලෝ කීයද දෙන්නේ ලෝකල් ලෝකල් සර් ලෝකල් ප්‍රයිස් එක මම යාලා දෙන්නේ රුපියල් 400යි ඒ ගන්න තමයි මේ එයා කවුද මේ පොඩ දිගට ඉන්නේ එයා ඩීසල් එකනේ ක්ලීන අනිවාර්යයෙන්ම එයා මං ඉතින් ලොකු වෙන්නේ නේද ඉතින්? යා ඔව් රෙඩි චුට්ටා ලොකු වෙන අංගලක් කියලා. ඕනම මොදු මාළුවෙක් මෙතනින් ගන්න පුළුවන්. ඕනම මේ වලට ඕන කරන జాතියයි ඉන්නා නම් මේක මොකද මේ ටැංකියක් හදද්දි පොඩක් නෝද? ඒ කියන්නේ දන්න කෙනෙක් තමයි මේක හදන්නේ. නැත්තම් මේක හදන්න අමාරුයි ඉතින්. එහෙම ඕන කරන මාළු జాතියක් ඉන්නව නම් මෙතනින් ගන්න පුළුවන්. මෙතන නැති වුණත් අපිට ඔයාගේ ආස කරන කෙනෙක් ඉන්නව නම් අපිට මුදින් හරි ගෙනලා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න. ඒගොල්ලෝ මේ මේක නම් මොකද්ද? ඔගොල්ලෝ මේ ඇක්වාරියම් එකේ මේ මැරින් ෆිෂ් නිකම්බු. මැරින් ෆිෂ් නිකම්බු නේ. මේ 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 කොතන තියෙන හරියටම නිකම්බු වල? හරියටම තියෙන්නේ කිම්බුවක්. සවුන්ඩ් එක ඉඳන් කිලෝමීටර්ස් 2යි. දුවේ. දුවේ කියලා තියෙනවා ගමක් ඒ ගමේ. ඒගොල්ලෝ එක්ස්පෝට් කරන අපතරව මෙතනට තැවිලා කට්ටිය මාළු ගන්න පුළුවන් නේ? ඔව් දැන් මේ අපේ පිට ඔය ෂෝට් ටැංක්ස් තියෙනවා ඉන්නවනේ. එයාලා ගෙදර හදන අය. එයාලා ඉදින් ඔය ඇක්වාරියම්ස් වලින් මාළු දෙන්නේ එක්ස්පෝට් කරන්න දැන්. මේ වගේ ඇවිල්ලා තමයි මේ මාළු අරගන්නේ. කොහොමද ඕපනින් අවස්ස ඔයගොල්ලෝ කීන කීලා විතර ඇරලා තියෙන්නේ කට්ටියනට මාළු ගන්න. ඕපන් කරේ. ඔයගොල්ලෝ ගෙටයිල ගන්න පුළුවන් නේද? හරි හරි. මගේ දැනනේ මම හොරේලා ගින්න මම නැතත් අපේ වැඩ ගන්න ඉන්නවා. හොරේලාද මාළු ගන්න. අපේ channel එකේ මාළු SL විශ්ව මාළු කට්ටියනවා ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ආනවා මේ අයියේ මූදු මාළු ඇති කරන්න පුළුවන්ද නැද්ද කියලා ඉතින් මේ අයියේ උපදෙස් ගන්න පුළුවන් මාළු කොහමද මූදු මාළු ටැංකි ගෙදර ෆෝම් කරන්නේ කොහමද ෆෝම් කරලා මාළු ඇති කරන්නේ කොහමද ඒ වගේ මේ මාළු අරන් ගිහලා ඔයගොල්ලන්ට ගෙදර ඇති කරන්න පුළුවන් හැම දෙයක්ම මේ අයියේ උපදෙස් ගන්න පුළුවන් ඒ ඊට අමතරව අයියේගේ මාළු පිළිදී ගන්න පුළුවන් එතකොට අයියේ මේ දැන් ගොඩක් කට්ටිය ආනවා අපි මේ මඩුව ඇති කරන්න පුළුවන්ද කියලා ඒ මඩුව ඇති කරන්න පුළුවන්ද අපිට ඇත්තටම මේ ස්ටින්ග්‍රේස් ලා ගොඩක් හදන්න අමාරුයි මොකද යාලාට හදන්න ඕන ලොකු ටැංක් එකක් හදන්න ඕන ලොකු ටැංක් එකක් නේ ලොකු ටැංක් එකක් ලොකු ස්පේස් එකක් තියෙන්න ඕන මොකද යාලා අර ගොඩක් පීනන ඉඳලා යාලාට මේ මේ ගල් නැතුව පොඩි මේ ෆුල් ස්පේස් එක තියෙන ටැංක් එකක් හදන්න ඕන ඒකයි අනික මේ වෝටර් කන්ඩිෂන් එක පරිම හොඳට තියෙන්න ඕන නැත්නම් ස්ටින්ග්‍රේව ගොඩක් තියාගන්න අමාරුයි අමාරු නේද අපි හරි දැන් මේ මේ මෙතන මාරුන්ට අමතරව අපිට මේ මූදින් ඕන මාළු කරක දැන් ගන්න පුළුවන්ද? එතන ඇති කරන්න අමාරුයි. කියන්නේ අර කන මාළුම්ම ඒ කන මාළුම් කියන්නේ දැන් මේ මාළුන්ගේ පස්සේ ඉන්නේ මූදේ කන මාළුම්. ආහා කන මාළුම්ම ටිකක් ඇති කරන්න ගොඩක් අමාරුයි. මාළු බැරි ආල ලොකුයිනේ. ලොකුයිනේ මෙයාලා මේ ලොකු වෙන්න ලොකු වෙන්න ටැංක් එකේ ස්පේස් එක ඕන. දැන් අපි ලොකු සීන් මූදු මාළු ටැංකියක් හදද්දී අපිට ලොකුවට හදන්න බෑ. මොකද මේක මේන්ටේන් කරන්න ඕනේ වතුර ආස් කර කර
මේක සෝල්ටිය තත්ත්වය බලලා ඒ වගේ තියෙනවා ගොඩක් දේවල් මේක කරන්න. මෙතරින්න බාලු අපිට කැමර ගන්න පුළුවන් අදිස්සේවත් කවර දැලකට අවු වෙලා දැන් නැතුව කෑවොත් මේක විස වෙන්න පුළුවන්ද කොහොමද මේ 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 මාළු කරන්නේ අර කොහොමද ලස්සන් දෙන්න මාළුම කැමර ගන්නද අනික මේ මාළු ගොඩක් ලොකු වෙන්නේ නැන්නේ එකින්ද කවුරුත් වැඩි කැමර ගන්න පන්නන්නේ මේදී අර ඉන්න එක රේන්ජර් ෆිෂ් එක තමයි මේ ලස්සන කරන්නේ එයා තමයි චුට්ටක් ලොකු වෙන්නේ එයා මේ අඟල් 12ක් විතර ලොකු වෙනවා එකින්ද මේ එයාලවත් ගොඩක් අමාරුයි මාළු. මේ ඇයි ඉතින් ගොඩක් අමාරුයි ඉතින් මේකට අපේ ඩයිවර්ස්ලා යාලා දන්නවා සිස්ටම් එකක් තියෙන අල්ලන. ඒ විදිහට තමයි අල්ලන්නේ. අල්ලන්නේ ඒක හරියි. දැන් මොකක්ද කටියක් මේ ගානවා කොහොමද මූදු මාළු ටැංකියක් කොහොමද ෆෝම් කරන්නේ කියලා මේ අද මේ සම්බන්ධ ටෙක්නොලොජි මේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මූදු මාළු පිළිදි ගන්නකොට මෙතන ඇවිල්ලා මෙතන ගන්නවා මේ අයිර ඕල්ලා මෙතන ඉන්නවා. දවසට ඇවිත් හතර වගේ